නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කමුන්නාන්සලාගේ ඉල්ලීමට ගරු කරන ජනතාවගේ ඉල්ලීමට හිස නමල අපි තීරණය කරා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මැතිවරණය ඉදිරිපත් කරලා තුමා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. යෝජනාව අනුමත කරගත්තට පස්සේ මේ තීරණය ගත්තට පස්සේ අපේ ආයි දෙගිඩියාව අපි කකුලෙන් අදින්න පස්සෙන් පිහෙන් අදින්න අපි ශ්‍රමය කාලය ධනය සියලු දේ වැය කරලා එතුමා ජයග්‍රහණය කරනවා. ඒක නියතයි. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයි. ඒක නියතයි. අපි අනිවාර්යෙන් රාජපක්ෂවරු පරණවා එළවා හැරිය යුතු. ජීවිතාවේ රාජපක්ෂලා පරාද කරලා අපි රාජපක්ෂ මැදමූලනේ ජනේලෙ එල්ලුවා. මේ වතාවේ පවුල වෙන්නනවා ජනේලෙකට. අතර වර්ග වෙන්නනවා මේ වතාවේ මැදමූලනේ ජනේල හතර කොටින්. ඒක තමයි අවසාන ප්‍රතිඵලයේ ගියේ. කමුන්නාන්සලා දන්නවා පහුගිය දවස්වල අපේ පක්ෂය 2015 ජනවාරි 8ට පෙර අපි ජීවත් වුණේ කොහෙද කියලා. කමුන්නාන්සලා දන්නවා 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා අපේ පක්ෂය මේ රට වෙනස් කරන්න ඉස්සෙල්ලා අපි කොහෙද ජීවත් වුණේ. මම හිතන්නේ අපි ජීවත් වුණේ රටක නෙමෙයි. අපි ජීවත් වුණේ අපායක. ඒ කාලේ ගිනි දියල් එක තමයි අපි ජීවත් වුණේ. අපි දැවි දැවි අළු වෙවි ජීවත් වුණා. කිරබත් කෑවා, පැහැර ගැනීම, ඒ සියල්ලම තිබුණා. අපි ජීවත් වුණේ අපාය පාලනය කරේ යමරජුරු. යමරජුරුව පාලනය කරපු අපාය. ඒකේ හිටිය යම දූතයෝ අලුගෝසු අරොමු. එයින් අලුගෝසුෙන් තමයි මේ පාර එන්නේ ජනාධිපතිවරණයට. ඒක හන්දාපඩ 2015 ජනවාරි 8 විරුද්ධ පක්ෂයේ ඉඳලා හැප්පිච් එක ආණ්ඩුවේ ඉඳලා ඒගොල්ලෝ එක්ක හැප්පෙනවා කියන එක බොහොම සුළු දෙයක්. අපි විරුද්ධ පක්ෂයේ ඉඳලා වැඩමුළුවේට ගිහිල්ලා අපි රැස්වීම් තිබ්බ. ඒක හන්දාපඩ ආණ්ඩුවේ ඉඳගෙන මේ පාළුවත් එක්ක හැප්පෙන එක අමාරු නැහැ. මේ කුම්බාණ්ඩියොත් එක්ක හැප්පෙන එක අමාරු නැහැ. කවුන්නාසලා 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා ඒකාධිපති ග්‍රහණයකට අහු වෙලා හිටියා. කවුන්නාසලා පෞල් වාදයට අහු වෙලා හිටියා. සාටකේ සාපේට අහු වෙලා හිටියා. ජනතාව සත්තාපේ චෝකේ කාලය ගත කරා. ඒ වගේ සමයක් තිබුණා. දමුණාසලාට ඒ කාලේ කටාරින්න නිදහස තිබුණේ යෑම කන්න විතර. දමුණාසලාට දුන්න දෙයක් කාලා කට පියාගෙන ඉන්න කියලා තමයි රාජපක්ෂවරු කිව්වේ. ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වෙලා මේ රටේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් වෙලා ඒ කාලේ හිටිය ඇමතිවරු නෙවෙයි ඇම්බැට්ටෝ ටික ඔහේ ඉන්න ඇමතිව නමට විතරයි. ඒ වගේම දමුණාසලාගේ අභිමානය නැති වෙලා ගෞරවය නැති වෙලා දමුණාසලාගේ ජනතා පරමාධිපත්‍යය නැති වෙලා දමුණාසලාට වහල්ලුට වගේ රාජපක්ෂවරු ජනතා රාජපක්ෂවරු හදන්නේ මේ රටේ බලය අල්ලගත්තොත් තමුන්නාසලා එතරම් තමයි කියන්නේ. නමුත් අපි තමුන්නාසලාට පිළිගැනීමක් දෙනවා, අභිමානයක් දෙනවා, ජයග්‍රහණයක් දෙනවා. ඒවා නැවතත් නැති වෙන්න බෑ. ඒවා නැති වෙන්න දෙන්න බෑ. ඒවා අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ඕනේ. මේ මැතිවරණය තමයි අපි 2015 ජනවාරි 8 ලබාගත් ජයග්‍රහණ ශක්තිමත් කරලා ඒ අඩිතාලම නැවත ශක්තිමත් කරලා රට ඉදිරියට ගමන් කරන්න පුළුවන් මාවතක් සකස් කරන මැතිවරණය. breaking.lk